කුමන මහද්වීපයක ජීවත් වුණත් කුමන සමය වර්ණයක් දරුවත් අපි හැමෝම මිනිස්සු. අපි හිතන විදිහක වගේ. ප්‍රාර්ථනා ඒ වගේම අදහස් හැම දෙයක්ම එක වගේ. ඉතින් මුතුහර අපිත් ආගම් ભેද කුල ભેද මේ හැම දෙයක්ම දුරු කරලා එකමෙන් එක පවුලක් මෙන් කටයුතු කරනවා. ඉතින් මේ සූදානම ආරම්භ කරන්නට ඔබේ මුතුහර. අපි පසුගිය දවස්වල වයම් පළාත් සමුළුව පැවැත්තුණානේ. ඉතින් මේ සැරේ සූදානමින් ඉන්නේ මධ්‍යම පළාත් සමුළුවට. අලුත් දේවල් කරන්න, අලුත් දේවල් දකින්න කැමති මධ්‍යම පළාත් මුතුහර ළමා සමාජයේ සමාජික සමාජිකාවන්ට ආරාධනා කරනවා එදාට එන්න. ලැබිලා තියෙන වටිනම දේ මොකක්ද කියලා දන්නවද? ඒ තමයි ඔයාගේ ජීවිතය. අපිට මේ ලැබුණු ජීවිත කාලයේ පුරාවටම ලස්සන අහසේ පායන දේ දුන්නක් වෙන්න, මල් පෙති පුබුදන සීතල පිණි බිඳුවක් වෙන්න, අහසේ පායන ලස්සන පුංචි තරු කැටයක් වෙන්න. ඉතින් මේ ජීවිත කාලයේ පුරාවටම අනෙකෙක් වෙනුවෙන් එලියක් වෙන සත්මන් කරන අපපත්ංචි දුනේ දියයි මට කෙ
රූපවාහිනී සංස්ථාවත් වෙසක් මහට සැරසිලා වගේ හරිම ලස්සනයි. විශේෂයෙන් කියන්නට ඕනේ අපේ මුතුහර ළමා සමාජයේ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වලා දුන්නා. ඉතින් මේ ව්‍යවස්ථාව ජූලි 8 වෙනිදා මධ්‍යම පළාත් සමුළුවේදී එළිදක්වන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඔබට කියන්නට තියෙන්නේ මුතුහර ළමා සමාජයේ සමාජික සමාජිකාවන් විදිහට මේ ව්‍යවස්ථාවේ තියෙන කරුණු වගකීම් සහිතව ඉෂ්ට කරන ලෙසට. මුතුහර ළමා සමාජයේ සියලුම දරුදරියන්ගෙන් දෙමව්පියන් මේ අවසරයි ඒ වගේම අද දිනේ මෙවන් ස්ථානයට සම්බන්ධ වෙලා සිටින ආයතනයක ප්‍රදේශයේ සියලුම ජනතාවගෙන් අවසරයි. සියලුම නිලධාරීන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම අද දිනේදී අපේ කොට්ටාශයේ සියලුම දරුදරියන් නියෝජනය කරමින් මේ ස්ථානයට සම්බන්ධ වෙලා සිටින මුතුහර ළමා සමාජයේ සියලුම දරුදරියන් දෙමාපියන් ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම කොට්ටාශයේ සියලුම ජනතාව ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. වේදිකාව පසුපසින් අරණායක මුතුහර ළමා සමාජයේ දරුවන් මේ වේදිකාවේ සරණියට ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. සිසිලසේ දම්සුවදක් විඳිමින් වෙසක් දින මේ සැදෑවේ ශ්‍රීසර වාදන බෘන්දය හා එක්ක අරණායක මුතුහර ළමා සමාජයේ අප විසින් ඉදිරිපත් කරන පැතිබර ගී පෙළහැරේ ප්‍රථම ගීත දිගහැරමටයි මේ අපි නංගිල මල්ලිලා ලෑස්තිලා ඉන්නේ.
එතෝ ඔබට දෙනි දෙවරම් වේරේ වැඩි සිටි සමයේ ඔබත් මමත් බණ අහන්නදී ඒ කාලේ කැතරම් බුදුබණ සවලක වැකුණද මේ බව සසර කතරේ අපි තනි වූයේ කෙසේද ඒ පිළිබඳ ගීතයක් ගෙන හැරපෑමට මේ ආරාධනය අංක 2308 අරණාංක මුතුහරි රූපවාහිනී ළමා සමාජයේ ගායන හා වාදන බෘන්දයයි. Oh,
කාලෙකදී වේගෙන් ඉස්සරහට යනවා. ආයමත් කාලෙකදී පිටිපස්සට එනවා. තවත් කාලෙකදී නැවතෙනවා. ආයමත් කාලෙකදී ඉස්සරහට යනවා. ඉතින් ඉස්සරහට යද්දි ආපස්සට එද්දි නැවතෙද්දි මේ හැමදේම මධ්‍යස්ථව විඳින කෙනෙක් වෙන්න අපට එක එක කාල පහු කරන්න වෙනවා. ඉතින් ඒ මොනම අවස්ථාවකදීවත් ඔයාගේ ලස්සන හිනාව නැති කරගන්න එපා. මේ දුෂ්කර කාල කියන්නේ අපිට සාර්ථකත්වයේ හංගන්න එන එක නපුරු ගුරුවරයෙක්. සෑම අඟහරුවාදාවකම හෝරාවක කාලයක් මුතුහර අපි වෑයම් කරන්නේ මානව ගුණධර්ම හැදියා වටිනාකම් හොඳින් නවබෝධ කරගෙන ඒවා තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය සඳහා එකතු කරගන්න උත්තරීතර මනුෂ්‍යයෙක් බිහි කරන්නට. මුතුහර අපේ අරමුණු පරමාර්ථ හොඳින් අවබෝධ කරගනිමින් ඒවාට අනුකූලව නිරතුරුවම නවීන කාලෝචිත අදහස් දරමින් ඉහළ ප්‍රමිතියකට හා පිළිවෙලකට විවිධාකාර වූ වැඩසටහන් සංවිධානය කරන අංක 2601 ඉතාලියේ මිලානෝ රූපවාහිනී මුතුහර ළමා සමාජය ලෝකව්‍යාප්ත අපේ මුතුහර ළමා සමාජවලට ඉතාමත් ආදර්ශවත් රූපවාහිනී මුතුහර ළමා සමාජයක්. අංක 2601 ඉතාලියේ මිලානෝ රූපවාහිනී මුතුහර ළමා සමාජයේ සංවිධායකතුමා ඇතුළු මුතුහර සමාජික සමාජිකාවන් හා ඔවුන්ගේ දෙමව්පියන් එකමුතුව පසුගියදා උත්තරීතර ක්‍රියාවක් සිදු කරන්නට යෙදුණා. ඉතාලියේ මිලානෝ මුතුහර ළමා සමාජයට වසර 5ක් පුරාවටම සෑම අවස්ථාවකදීම හිසට සෙවනක් ලබා දුන් ඔවුන්ට වෙන්කර දී ඇති දේවස්ථානයේ විශාල ශාලාවට නොමිලේම තීන්තාලේප කර එම ශාලාවට අලුත් වර්ණයක් සමගින් අලුත් මුහුණු වරක් එක් කිරීමට ඔවුන් සමත් වී ඇති අතර මෙම කාර්යයට තමන්ගේ උපරිම සහයෝගය නිරතුරුවම ලබා දී ඇත්තේ සමාජික සමාජිකාවන්ගේ දෙමාපියන්. මිලානෝ මුතුහර ළමා සමාජය විසින් මේ කරන ලද වැඩදායි උතුම් කටයුත්ත සම්බන්ධව එම දේවස්ථානයේ පියතුමා ඉතා ප්‍රසාදයට පත්ව එතුමාගේ අදහස් ප්‍රකාශ කර ඇති අතර ඉතාලියේ පළවන ප්‍රසිද්ධ පුවත්පත්කටද මෙම මහඟු සේවය පිළිබඳ ලිපියක් පළ කර මිලානෝ මුතුහර ළමා සමාජයට ගෞරවය හා ස්තුතිය පුද කරමින් ඔවුන්ව ඉහළ ලෙස අගය කිරීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්. ඉතාලියේ පළමු වරට මෙවැනි ප්‍රජා මෙහෙවරක් ඉටු කරන ලද එකම ළමා සමාජය ලෙස ගෞරවයට පාත්‍ර වීමට හැකිවීමද අංක 2601 ඉතාලිය මිලානෝ රූපවාහිනී මුතුහර ළමා සමාජය ලබාගත් ඉහළ පෙළේ ජයග්‍රහණ වලින් එකක්.
බෞද්ධ කොඩි වෙසක් පහන් කූඩු තොරන් මේ හැම දෙයකින්ම සංකේතවත් වෙන්නේ මේ එළඹිලා තියෙන්නේ වෙසක් මාසයේ කියන එක. මුතුහර අපි ගායනයේට වාදනයේට නර්තනයේට පමණක් දක්ෂ පරපුරක් විහි කිරීම පමණක් සිදු කරන්නේ නැහැ. කරුණාව, දයාව සහ කම්පණය කියන මානුෂ ගුණාංගයන්ගෙන් පිරි පරපුරක්ද බිහි කිරීම මුතුහර අපේ පරමාර්ථය. දෝහා කටාර් මුතුහර රූපවාහිනී ළමා සමාජය පසුගියදා වෙසක් උත්සවය ඉතාම උත්කර්ෂවත් අයුරින් සැමරුවා. මුතුහර රූපවාහිනී ළමා සමාජයේ සාමාජික සාමාජිකාවන් විසින් පහන් කූඩු ඉතාම අලංකාර විදිහට නිර්මාණය කරා. ඒ විතරක් නෙවෙයි, ඔවුන් වෙසක් පත් ඉතාම සුන්දර විදිහටත් නිර්මාණය කළා. කවදත් අලුත් විදියට හිතන අලුත් දේ ගැන සොයන, එහෙත් සම්ප්‍රදාය ආරක්ෂා කරමින් නැවුම් දේ සොයන මෙද පෙරදිග මුතුහර රූපවාහිනී ළමා සමාජය තමයි දෝහා කටාර් මුතුහර රූපවාහිනී ළමා සමාජය. මෙද අපි මෙවනුදා හම්
වසයේ උන්නේ රට පිස දෙකයක් සතුරු සිටි මෙහෙම පාලි දෙක දහනට සනිවරේ නැමැති ඇතුරෙන් සලු සඟල ලිහා අඳිමින්නේ ඕල නැතිව නැටුමට ගත් මද අල්ලා නටමින්නේ වලකතුන්ගී ගයමින් තින්තින්නා ජයදගෙන තාලම්පට ඔන්න මෙත දැනු සැටිය අහපන්නේ පාරක් වරදුනා කියලා අවුරුද්දක් වරදුනා කියලා තමන්ගේ උත්සාහය අතාරින්න එපා. තමන්ගේ හේන පස්සේ දුවන්න ඕනේ. එතකොට තමයි අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මුළු ජීවිතේම දිනලා හීන හැබෑ කරගත්ත මිනිස්සුන්ට පෙරදුණු අතීතයක් තිබුණා. ඉතින් පෙරදීම කියන්නේම ජයග්‍රහණයක්. මුතුහරතුලින් අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ සතියක්.